අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය ඉන්දියන් සාගරයේ මුතු ඇටය ඉල්ලංකාවක් වෙයි ගෝඨාභය සහ මහින්දත් එක්ක චක්බුඩු පනින රනිල් අද ටෙලිවැකියෙන් මැතිවරණ කොමිසම පක්ෂ ලේකම්වරු හමු වෙයි. බලත් පාලන මැතිවරණය මාර්තුද? ජනතාව ලබා දෙන බලය නැවත කැඳවීම ගැනත් අද මැතිවරණ කොමිසමට යෝජනාවක්. මුලින්ම දේශීය පුවත් වෙතයි අවධානය. දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය. ටෙලිවිෂන් ටෙලිවැකිය. ශ්‍රී ලංකාව හැඳින්වුවේ ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියලයි. සේද මාවතේ ඇති හොඳම රට ලෙසයි. හොඳම වරාය ඇති තැන ලෙසයි. 1948 නිදහසින් පසු රට පාලනය කළ හොර දූෂිත දේශපාලන නඩය දැන් අපේ රට ඉන්දියන් සාගරයේ අලි හිඟන්න බවට පත්කර අවසන්. බංකොලොත් රටක් බවට පත්කර අවසන්. දකුණු ආසියාවේ ණය ගෙවීම පැහැරහැරිය එකම රට බවට පත්කර අවසන්. අද වන විට ඉන්දියාවෙන් මොනවා හෝ ලැබුණේ නැත්නම් අපේ හෙට දවස මරණ මංච කෙට වැටෙන බව කිව යුතුයි. ඇත්තටම මේ රට මෙතනට ඇද දැම්මේ වැරදි අනුවණ දූෂිත දේශපාලනය කියලා. තාම තේරුම් ගන්න බැරි වහල් මානසිකත්වයක් ඇති රටවැසියන් ටික දෙනෙකු හෝ සිටීම මොනතරම් අවාසනාවක්ද? අප අලුතින් ඉන්දියාවෙන් ඩොලර් මිලියන 400ක් ඉල්ලලා තියෙනවා. තාම ඒ ගැන කතාවක් නැහැ. නමුත් කච්චතිව් දූපත ආයේ ඉන්දියාවට අයිති කර ගැනීමේ සටනක් නම් දැන් ආරම්භ වෙලා තියෙනවා. ඇත්තම කිව්වොත් අගමැති රනිල්ගේ විකොනොමික්ස් න්‍යායට අනුව අනාගතයේ ඔය ඕන දෙයක් ඕන අයට කෑලි කඩලා විකුණලා දාපි. ඊට පසුව එදා වේල ටුවර්ස් ක්‍රමයට තව ටික කාලයක් රට දුහාවි. දැන් රනිල් අගමැති වෙනකොට ජාත්‍යන්තර ආශ්චර්ය පහළ වෙනවා කියලා කියපු අයත් හිටියනේ නේද? හෝගාලා ඩොලර් ගලනවා කිව්වනේ. එහෙම වෙන්නේ නෑ කියලා දැන් පැහැදිලිනේ නේද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේ ණය ප්‍රතිව්‍යුහගත කරන තැනට තාම ඇවිත් නැහැ. දැන් යන හැටියට ඉන්දියාවෙන් හෝ වෙන කුමන රටකින් හරි ආධාරයක් ණයක් ලැබුණේ නැත්නම් අපි ජීවිතේ මරණය අතර තැනකට ඇද වැටෙනවා ස්ථීරයි. මරණයත් හිතන තරම් පහසු නෑ. මිය ගියාම සිරුර දිනක් දෙකක්වත් තබා ගැනීම අපේ සිරිතක්. ඒකට ෆෝමලින් ඕනේ. මීට මාස 3කට පෙර ෆෝමලින් ලීටර 30ක් රුපියල් 9500යි. අද එය රුපියල් 16500ක් වෙලා. මිනි පෙට්ටි වැඩියෙන්ම හදන්නේ මොරටුවේ. ඊට රබර්, LBC ආදී ලී වර්ග යොදා ගන්නවා. රුපියල් 5000කට හැදුණු මූලික මිනි පෙට්ටියක් දැන් ආරම්භයේදීම රුපියල් 16000ක් වෙනවා. පේනවනේ තත්වේ සැනසිල්ලේ මැරෙන්නවත් බැරි වෙනවා. නමුත් මේ දේශපාලන නඩේ මොනවද කරමින් ඉන්නේ? VC1ක් බදාගෙන කාලේ මරනවා. බලයට සටන් කරනවා. මහා අමූලික බොරු කරමින් ඉන්නවා. මේ රනිල් මහින්ද ගෝඨාභය ප්‍රමුඛ මජර දේශපාලන නඩේ කල් මරමින් ඉන්නවා. ඒ කොහෙන් හරි කීයක් හරි ලැබෙනකන්. ඒකත් යටිමඩි ගහන්න දැනටමත් ඔය අගමැති රනිල් වටේ ඉන්න සමහර කම්බහොරු සූදානමින් ඉන්නවා. ඒ අය ගැන කවුද නොදන්නේ නේද? පිටරටින් එන කවුරු හරි දෙන්න හදන නායකින් හරි කමක් නැහැ. කීයක් හරි තමන්ගේ විදේශ බැංකුවල තැන්පත් කරගන්න යටිමඩි ගහන එක තමයි ඔය සෙට් එකේ ඔය කණ්ඩායමේ එකම උත්සාහය, එකම ප්‍රාර්ථනාව, එකම බලාපොරොත්තුව. එක උදාහරණයක් කියන්නම්ද? මේක පහුගිය උදාහරණයක්. මේ දේශපාලන නඩේ මොනතරම් මජර දූෂිතින්ද කියලා මතක් කරන්න. මේ වසර මුලදී මතකද ඉන්දියාව අපට ඩොලර් බිලියනයක ණයක් දුන්නා? ඒ දුන්නේ හදිසි ආහාර හා ඉන්ධන ආනයනයටනේ. ඒ වෙලාවෙත් මේ හොර දූෂිත දේශපාලන නඩේ හරි අපූරු ගේමක් ගහන්න ගියා කියලා මතකද? කන්න, කෑම ගන්න, ඉන්ධන ගන්න දුන්න ණය වලින් මිලියන 500කට යකඩ ගේන්න හැදුවා. ඒ කියන්නේ මොකද මේ අපිට ආහාර ඉන්ධන වෙනුවට මේ යකඩ කවන්නද හැදුවේ? නෑ. ඒ අවස්ථාවේත් බැලුවේ මොනවා හරි කරලා යටිමඩි ගහන්න. නමුත් ආපු විරෝධය නිසා ඒ මජර හොරකම යාන්තම් නතර වුණා. ඇත්තටම අපේ රට මේ අගාධයට ඇද වැටුණේ අපගත්ත ණය ආධාර ටික පවා යටිමඩි ගහන නිසා කියන එක තේරුම් ගන්න. සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඖෂධ මාෆියාවත් ඊට කදිම උදාහරණයක්නේ. හරියට කරනවා නම් ඔය සෞඛ්‍ය අමාත්‍යාංශය බොහෝ ඉහළ නිලධාරීන්ව සමහර ක්ලාක්ලව පවා අත්අඩංගුවට ගන්න ඕනේ. මේසා විශාල ඖෂධ මාෆියාවක් ඇති තැනම් මං හිතන්නේ ලෝකෙ කොහෙවත් නැතුව ඇති. දැන් ඔය පරිගණක කතාවේ වියදම් අතරම මොනතරම් පරස්පරයක්ද? EVs ලා එකක් කියනවා, සෞඛ්‍ය බලධාරීන් තව එකක් කියනවා. දැන් මෙහෙමයි, ඇත්තටම PB ලට, SR ආටිගෙල්ලට, මහින්දලට, බැසිල්ලට, අජිත් නිවාඩ් කබ්‍රාල්ලා ඇතුළු කණ්ඩායමකට එරෙහිව අද අධිකරණයට ගොඩ වෙන්න හරි සූදානම්
කීප දෙනෙකු බිහි වුණානේ නේද මේ රටෙන් බිහි වුණා මේ රට ආර්ථික අගාධයට ඇදලා දාපු පාපය අධිකරණයේ හැමුවේ විභාගයට ගත්තොත් එයම ජයග්‍රහණයක් ඒ නිසා මේ රටේ නීතිඥ ප්‍රජාවෙන් අප විශේෂෙල්ලිමක් කරනවා හොරුන්ව කූඩු කිරීමේ හයිය ඔබ අත තියෙනවා මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දූෂණ වංචා හොයන්න තරුණ නීතිඥවරුන් 20ක් 30ක ගෙන් යුත් විශේෂ ස්වාධීන කමිටුවක් පත් කරන්න ඔය සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් හැම තැනම ඉන්න ක්ලාක් ළඟ ඉඳලා වත්කම් හොයන්න ඖෂධ ගෙන්වන සමහර සමාගම් එක්ක එකතු වෙලා මේ රටට වැඩක් නැති ඖෂධ තොග පිටින් කොමිස් වලට ගෙනල්ලා එක්ස්පයර් වෙන්නත් ඉඩ හැරලා තියෙනවා අනික ඔය සෞඛ්‍ය අමාත්‍යාංශයේ මිලියන 7000 පරිගණක ව්‍යාපෘති හදන්න යෝජනා කරන හොර නඩේන් අහන්න ප්‍රශ්නයක් තියෙනවා හරියටම නියම උෂ්ණත්වයෙන් එන්නතක් තියාගන්න ශීත කරන නැති රෝහල් කීයක් තියෙනවද කියලා පුළුවන් නම් කියන්න කොමිස් කුට්ටි වලට අහිංසක රෝගින්ගේ ජීවිතත් එක්ක මෙහෙම සෙල්ලම් කරන්න එපා මේවයින් තමුන්ගේ දරුවන්ට පාම් පෙත්තක්වත් කන්න දෙන්න එපා මතක තියාගන්න දවසක විෂ වේවි තමුන්ලටත් මේ අද මේ අහිංසක රෝගින් මරණ මංචකයේ විඳින දුක බෙහෙත් නැතුව විඳින දුක විඳින්න සිද්ධම වේවි මතක තියාගන්න නීතියෙන් ගැලවෙන්න පුළුවන් නමුත් හෘදේ සාක්ෂියෙන් ගැලවෙන්න බෑ ස්වභාව ධර්මයේ දඬුවම් ඔය කවුරු කවුරුත් පසුපස පන්නන දවස දැඩි ඈතක නෙවෙයි කියලා මතක තියාගන්න රනිල්ලා ගෝඨාභයලා මහින්දලා බැසිල්ලා වැනි මේ රට කාපු දේශපාලන නඩේ පසුපසත් නීතිය කොහම වුණත් මේ රටේ දහදුක් විඳින ජනතාවගේ සාපය ඒවි මාලිගා ඇතුලේ බංකර්වලට හිර වෙලා හැංගිලා හිටියත් දවසක මේ දුක් විඳින ජනතාවගේ සාපය වේදනාව කඳුළු මහ බලයක් වෙලා ගලාගෙන එන බව මතක තියාගන්න කන්න නැතිව රැකියා නැතිව එදිනෙදා ජීවන වියදම දරා ගන්න බැරිව හඬා වැටෙන රටක් ඉතිරි කරලා දැන්වත් පුළුවන් මිනිසුන් පිරිසකට දීලා යන්න රාජපක්ෂලා රනිල්ලා ඉන්නකන් මේ යන විදිහට ලෝකයා පිදිහා හැරිලවත් බලයිද කියලා සැකයි දැන් ඇති 21.9-30 බෙදාගෙන නැටුව හොඳටම ඇති රටටම බඩගිනි දරුවන්ගෙන් 20%ක් මන්ද පෝෂණයෙන් හෙට අනිද්දාවන විට පාන් ගෙඩියත් හොරා කන තැනකට වැටේවි එනිසා බුද්ධිමතුනි විවිධ ක්ෂේත්‍රවල විද්‍යුතුනි විදේශගත බුද්ධිමතුනි මේ රට ගොඩ ගන්න පුළුවන් ඔබේ යෝජනාත් ප්‍රායෝගික ක්‍රියාකාරකම් අරගෙන එකතු වෙන්න මේ දූෂිත හොර දේශපාලන නඩයෙන් තොර රටක් වෙනුවෙන් බුද්ධිමත් ඔබේ නිහඬ බව බිඳින්න මේ දේශපාලන හොරුන්ට වඩා බුද්ධිමත් ඔබේ නිහඬ බවත් භයානකයි දැන් ඇති නිහඬ බව බිඳ මේ නඩේ පන්නන ක්‍රමයක් යෝජනා කරන ගමන් අලුත් රටකට අඩිතාලම තියන්නම අවශ්‍යයි ආදරණීය මාධ්‍ය සගයේනි මාධ්‍ය කරන්න රටක් තියෙන්න ඕනේ මේ දේශපාලනඥයින් අඩු වැඩි වශයෙන් දූෂිතයි මජරයි හොරුයි කියලා අපේ හෘදේ සාක්ෂිය දන්නවා ගන්න තරමක් ගන්න පුළුවන් වැරදි අනුවන තීන්දු නිසායි මේ රට මෙතනට වැටුනේ කියලා අප දන්නවා රට වෙනුවෙන් ගහමුද යූටර්න් එකක් උන්නත් 10යි මලත් 10යි කියලා බය නැති මාධ්‍ය කලාවක් වෙනින් ඔබත් අපත් එකතු වෙමු ටෙලිවැකි එහෙම ඉවර කරන්න සූදානම් වුණත් අද උදේ ලැබුණු දුරකතන ඇමතුමක් නිසා අන්තිමේදී වෙනස් සටහනකුත් තියන්න වෙනවා ඔහු උගත් ජ්‍යෙෂ්ඨ බුද්ධිමත් මාධ්‍යවේදියෙක් ඔහු අපෙන් මෙහෙම ඉල්ලීමක් කළා බලන්න අපට වෙලා තියෙන දේ අද අපේ රටවල් කිහිපයකින්ම ආධාර ලෙස කෑම ඉල්ලනවා ආහාර ඉල්ලනවා අද පුවත්පත්වල තියෙනවා රටවල් කීපයකින්ම කන්න ඉල්ලනවා ඇස්වලට කඳුළු වෙනවා කෘෂිකර්ම මහාචාර්යවරුන් 47ක් 50ක් විතර ඉන්න රටක් කෘෂි පීඨ තියෙනවා කෘෂිකර්ම අමාත්‍යාංශයක් තියෙනවා එක එක ಜಾති ඇට වර්ගවලට පවා දෙපාර්තමේන්තු තියෙනවා වැවිලි සංස්ථාව පොල් වගා කිරීමේ මණ්ඩලය ගොවිජන නිලධාරීන් කෘෂි නිලධාරීන් මෙහෙම ඉන්න රටක් පෙරදිග ධාන්‍යාගාරය වූ රටක් මේ විදිහට ඉල්ලංකාවක් බවට පත්කලේ කවුද ආසන්නම පුද්ගලයා ජනාධිපති ගෝඨාභය ඔව් තමුන්ගේ උද්දච්ච තීන්දු තීරණ නිසායි අද ලංකාව ලෝකෙ වටෙන් කෑම ඉල්ලන ඉල්ලංකාවක් බවට පත් උනේ සමාගමක් බංකොලොත් නම් ප්‍රධානියයි ලාස් වෙන්න ඕනේ ජනාධිපති ගෝඨාභය ඔයා මේ රටම ෆේල් කරලා බංකොලොත් කරලා තාමත් රනිල් එක්ක එකතු වෙලා චක්ගුඩු පනිනවා දැන්වත් පුළුවන් කෙනෙකුට දීලා ගෝඨා ගෝ හෝම් කිව්වට තේරෙන්නේ නැති නිසා මෙහෙම කියන්නම් ඇමරිකාවෙ ඉඳලා කියන්න ගෝඨා ප්ලීස් කම් හෝම් ගෝ හෝම් නෙමෙයි ප්ලීස් කම් හෝම් කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා විදුලි බලපනත් සංශෝධනයක් තුළින් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති තම හිතවතුන්ට ලබා දී කොමිස් ඉපයීමක් පිළිබඳ විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය අද මාධ්‍ය වෙත හෙළි කළා මීට එරෙහිව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන බවයි ඔවුන් පවසන්නේ. මේ සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා කරුණු පැහැදිලි කළා.
මේ මොහොත වෙනකොට ආණ්ඩුව විදුලි බල පනත සංශෝධනය කිරීමට ලෑස්ති වෙමින් සිටිනවා. නිව් ෆෝර්ට්‍රස් එනර්ජි කියන ගිවිසුමයි මෙගවොට් 500ක් ඉන්දියාවේ අදානි සමාගමට දෙන්න අවශ්‍යතාවයයි කියන දෙක ඉෂ්ට කර ගැනීම සඳහා තමයි මේගොල්ලෝ මේ පනත වෙනස් කිරීමට යන්නේ. මේ අදානි සමාගමට දෙන මෙගවොට් 500 අපේ රටේ ව්‍යවසායකයන් ඇමරිකානු ඩොලර් 7-5කට අඩුවෙන් නිෂ්පාදනය කරන්න ඉල්ලලා තිනවා. නමුත් ඒක දෙන්න ආණ්ඩුව කැමති වුණේ නැහැ. අදානි සමාගම මේකේ මුල් අවස්ථාවේ දාලා තිබුණේ ඇමරිකානු ඩොලර් 7.6750. මේක දෙන්න යනවා දැන් ඇමරිකානු ඩොලර් 7.755කට. දේශපාලකයෝ වේවා නිලධාරීන් වේවා මේගොල්ලොන්ගේ යාළුවන්ට මේවා දීලා මේකෙන් ගාණක් ගසා කෑම තමයි මේකේ අරමුණ වෙලා තියෙන්නේ. මේකට අපි පැහැදිලිවම විරුද්ධයි. දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග මේ සඳහා ගන්න අපි ලෑස්ති. පනකාරී මිලකට මැටතේ ගෙන ටෙන්ඩර් කරොත් ඩොලර් 7.4 අඩුවෙන් ගේන්න පුළුවන්. ඩොලර් 7.3 ගානකට වගේ ගේන්න පුළුවන්. 7.55 කියලා කියන්නේ දෙගුණයක්. ඉතුරු සල්ලි කොහෙට දාන්නේ? ඒ ඩොලර් 7 ගාන මං අවුරුදු 25කින් වැඩි කරොත් ඩොලර් බිලියන 4ක් විතර. ඩොලර් බිලියන 4ක් විතර අරගෙන යනවා. ඩොලර් වලින් ගෙවන්නේ. අපට අවශ්‍ය වෙන්නේ මේ ඩොලර් එළියට යන එක නවත්ත ගන්න නේද? ඒතර මේක ආයෝජනයක්ද? මෙච්චර කාලයක් අපි ටෙන්ඩර් දාලා අපේ මේවා හදලා තින්නේ හුලම් බලාගාර හදලා තින්නේ විදුලල මණ්ඩලෙන්. එහෙම නැත්නම් දේශීය ආයෝගයෙන්. ඒගොල්ලන්ට ඩොලර් වලින් නෙවෙයි ගෙවන්නේ රුපියල් වලින්. මේක සම්පූර්ණයෙන්ම රට මේ තියෙන අගාධයෙන් කබලෙන් ලිපට වැටෙන බිස්නස් එකක්. කිසිම ආයතනයකට කිසිම නීතිමය බලයක් නැහැ අදානි සමාගමගෙන් විදුලිය මිලදී ගන්න. ඒක ගන්න ඕන විදුලි බල පනතේ 43-4 වෙනි වගන්තිය 90 අඩුම පිරිවැයට. මේ ප්‍රොපෝසල් එක ආවේ රජයට ඉන්දිය රජයේ යෝජනාවක් වශයෙන්. සක්කිතා වාර්තාව අධ්‍යයනය අවසාන කළ වාර්තාව ලැබිලා තියෙනවා කියන එක අපිට දැනගන්න ලැබෑ. අපි තවම 60 දැක්කේ නැහැ. ඒක ඉංජිනේරු අතේ තියෙන්නේ. විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු මහතුරුන්ට තාක්ෂණයේ කරුණු, වාණිජයේ කරුණු ගැන සලකා බලලා තවදුරට දිගට යනවද නැද්ද තීරණය කරන්න පරම අයිතියක් සහ බලයක් පවරලා තියෙනවා. ඒ මිල ගණන් කැඳෙව්වට පස්සේ ඒ මිල ගණන් අඩුම පිරිවැය දක්වා අඩු කර ගැනීමේ වකිමත් එයාටයි තියෙන්නේ. තව එකක් තියුණා මේ ඩොලර් වලින් ගෙවනවා කියන කතාව. ඩොලර් වලින් ගෙවනවා කියන කතාව තීරණය ගැනීමේ කිසිම බලයක් අපිට නැහැ. හැබැයි ආයෝජන මණ්ඩලයට තියෙනවා විදේශ ආයෝජක ආවහම එයා උපදන ඉපැයීම් සහ ලාභාංශ ඒ ආයෝජකයාට තමන්ගේ රටට ගෙන යාමට රුපියල් වලින් ගන්න මුදල් ඩොලර් වලට පරිවර්තනය කරලා ගෙන යන්න ඒගොල්ලන්ට අවසර නීතියෙන් අවසර තියෙනවා. අවබෝධතා ගිවිසුමේ කොතනකවත් අපි කියලා නැහැ ඩොලර් වලින් මේ පේමන්ට් කරනවා කියලාවත් කියලා නැහැ. විදුලි ඉංජිනේරුව වෘත්තීය ක්‍රියාමාර්ගයට යනවා කියලා නම් මම දන්නේ නැහැ. එහෙම එකක් නැහැ. විදුලි බිල වැඩි කරන්නේ තීරණයක් අරගෙන නැහැ තාම. නමුත් විදුලි බිල වැඩි කරන්න නැතුව CB එකට ගිය මාසේ පඩිය ගෙව ගන්නත් බැරි වුණා. දැන් අපේ ආදායම බිලියන 277යි. වියදම බිලියන 755ක් වෙනවා. සාධාරණ ගන්නකින් විදුලිය වැඩි කළ යුතුයි කියන එකට මම එකඟයි. ආහාර අර්බුදයක් පිළිබඳව රටේ ජනාධිපතිවරයා ඇතුළු රජය නිතර අනතුරු ඇඟවීම් කරමින් සිටිනවා. එවැනි අවධානමක් තිබියදීත් ගොවීන්ගේ ගැටලු විසඳීමට තවමත් අවධානය යොමු නොකිරීම බරපතල ගැටලුවක්. තෙල් සහ පොහොර නොමැතිකමින් ප්‍රදේශ රසක ජනතාව මාස ගණනාවක ඉඳලා පීඩා විඳිනවා. ඒ අතරතුර තවත් පිරිසක් කාබනික පොහොරින් ඉතා සාර්ථක ලෙස වගා කටයුතු සිදු කළ පුවතක් අපට වාර්තා වුණා. රසායනික පොහොර තරම් කාබනික පොහොරින් අස්වැන්න ගන්න බැරි බව ගොවියන් පවසනවා. එය සත්‍යයක්. නැත්නම් මෙදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එක්රයෙන් රසායනික පොහොර තහනම් කරාට පසුවත් රටේ අස්වැන්න හොඳටම තියෙන්නේ පැයි. නමුත් එහෙමුනේ නැහැනේ. හැබැයි රසායනික පොහොර නැහැ කියලා කිසිවක් වගා නොකර පැත්තකට වෙනවට වඩා ආහාර හිඟයක් ඇතිවෙන්න කලින් තමන්ගේ ගෙවත් හරි මොනවා හරි හිටව ගන්න එක වටිනවා. එහෙම හිතලා වගා කරපු ගොවිබිම් කිහිපයක් ගැන තොරතුරු අපට වාර්තා වුණා. මේ හිඟුරක්කුඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ හතරස් කොටුව ප්‍රදේශයයි. කොම්පෝස්ට් පොහොරින් විවගා කටයුතු අක්කර 25ක් පමණ මෙම ගොවීන් සිදු කර තිබුණා. බොරු වැඩන්න ඉතින් S2 බලනකොට පේනවනේ මේ මගේ කැලට ඇවිල්ලා බලන්න කියන ඕන කෙනෙකුට මාකරක් විතර කරලා තියෙනවා. කිසිම බල් ගහක් පේන්නවත් නැහැ. ඉතින් මහන්සියෙන්ම තමයි මහන්සියෙන් මේ කොම්පෝස්ට් ටික හදලා මේ කොම්පෝස්ට් වලින්ම ගොඩ ගන්න පුළුවන්. හතරස් කොටුව ප්‍රදේශයේ කාබනික පොහොරෙන් අතිරේක බෝග වගා කර තිබුණේ මෙලෙසින්. ඔය
පොහොර නැහැ, තෙල් නැහැ කිය කී අපි හිටියොත් එහෙම අපිට කන්න නැතුවනේ මැරෙන්නේ. ඒක නිසා අපි දැනගන්න ඕනේ අපේ ආහාර භෝග ටික අපි වවා ගන්න, අපි වගා කරගත්තොත් අපිට ආහාර ටික ලබා ගන්න පුළුවන්. කිසිම භෝගයකට පොහොර කියන දෙයක් යොදවලා නැහැ මම. වාතු මොල්ලිකොඩ ප්‍රදේශයේ කාබනික පොහොරින් ගෙවතු වගාවක් ඉතා සාර්ථකව සිදු කර තිබුණා. මම ඉගෙන ලබන්නේ පානදුර අගමැති බාලිකා මහාවිද්‍යාලයේ 11 වෙනි ශ්‍රේණියේ. පාසලේ ව්‍යාපෘතියක් හරහා ලද අත්දැකීම් තුළින් මම මගේ නිවසේ ගෙවත්තක් ආරම්භ කළා. මගේ නිවසේ තිබෙන කුඩා ඉඩකඩ වගා කුටියක් ඉදි කරලා ඒකේ මම මගේ ගෙවත්තක් ආරම්භ කළා. ඒකේ ගොඩක් දැන් අස්වැන්න මම නිවසේ ලබා ගන්නවා. ඉතින් ඒක මගේ පවුලට ලොකු ශක්තියක්. මම කියන්න ඕනි මම මේ සඳහා භාවිතා කළ පොහොර වර්ග ඉවතරන දේවල් වලින් මම සකස් කරගත්තේ. මේ මහවැලි එච් කලාපේ එප්පාවල ප්‍රදේශයේ කාබනික පොහොරින් වගා කළ සාර්ථක ගෙවත්තක්. අනුරාධපුර දිස්ත්‍රික්කයේ විජේපුර ප්‍රදේශයේ ගොවි ජනතාවත් තම වගා කටයුතු ආරම්භ කර තිබුණා. තමන්ගේ පරිභෝජනය සඳහා පමණක් මෙලෙස වගා කටයුතු සිදු කළ බවයි ගොවීන් පැවසුවේ. රට තුළ ඇති වී ඇති තෙල් අර්බුදය නිසා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව දින ගණනාවක් පුරා ඉන්ධනහල් ආශ්‍රිතව දිගු පොලිම්වල රැඳී සිටිනවා. ඒ වගා කටයුතු ආරම්භ කරන්න ඩීසල් සහ භූමි තෙල් ටික ලබා ගැනීමේ අරමුණෙන් මුන්ට බැයි නම් මේක දාලා යන්න කියන මහත්ය සුදු කරලාවට පස්සේ මහත්ය වැඩන්නේ ගොක් මැස ගහනවා කියන සුදු කරල් වෙන පොහොර නෙට් එක නැතුව තෙල් ටික නැතුව මේ වගේ පොලිම් වල ඉඳලා හැමදේම කරලා අපි දුක් විඳින ඉවරලා මේ වගා කරලා වැඩක් නේ. අපි ඉන්න පීඩන තත්ත්වයද අපි දන්නේ අපි විතරයි. කණ්ඩ විතර තියෙන වීයටත් මේ සැරේ පොළොවට දාගෙන පොර මිටියකුත් නැතුව අපිට බලාපොරොත්තු කීයක් දුන්නාද? ඕ මේ බලාපොරොත්තුත් වහත් නැහැ නේ කණ්ඩ. වහකණ්ඩ වහ තියනවනේ වහත් කෑවේ. වහත් නැහැ. රටේ වත්මන් තත්ත්වයේ සම්බන්ධයෙන් ඇසුණු කතා වෙතයි අවධානය. මේ පාලකයෝ මෙහෙම තවදුරටත් මේක අල්ලගෙන සිටීමේ මොකද්ද වෙන්නේ? අපි හපයක් වෙනවට රොඩ්ඩක් කළා ඉවර වෙනවා. හම්බ වෙන හැම ඩොලරකෙම තෙල් ටික ගේන්න හදන රටක් මේ. අගමැතිත් ඉන්නේ තෙල් නමක් කරන. ජනාධිපති නම් මොනවද ඉහ බලන් ඉනවත් දන්නේ නැහැ. මම ගෝඨාභය රාජපක්ෂ මහත්තයෙන් දැනග ගන්න කැමති. දැන් අද මන්්‍යොක්ක හිටෙව්වොත් ඔයාගේ મંદિરේ මැදමුළනේ ඕක බහින්න කොච්චර කල් යනවා. අපි මන්්‍යොක්කට විරුද්ධ නැහැ. අපි වවමු. ගෙදර වහලෙත් වවමු. අපි වවමු රට නගමු කොහොම හරි වවමු කියලා. එහෙම මේ බුරු ටෝප් වලින් පුළුවන් රාජාංගනේ කුඹුරු පස්සන්. රාජාංගනේ කුඹුරු පස්සන් අක්කර 12000 ආහන්න ඩීසල් ලෝ. ඇගේ හයියෙන් ඇලවලු වෙන්නේ. රාජපක්ෂල මේ ආර්ථිකය විනාශ කරලා තියෙන රට කාලා තියෙන දේශපාලනයත් විනාශ කරලා තියෙන දේශපාලනයත් කාලා තියෙන්නේ පක්ෂ විනාශ කරා රට කෑවා දූෂණය කරා වංචා කරා උද්දච්චකම මෝඩකමින්ද රට විනාශ කරලා දැම්ම. බැසිල් රාජපක්ෂ මහත්තයා කියනවා නම් එතුමා පළාතුරුකක් කියලා අපිට අහන්න දෙන්නේ පළාතුරුක කියන්නේ මොකද්ද කියලා. ඒකේ පළදාව තියෙනවද? බැසිල් රාජපක්ෂ මහත්තයා නිසා රටට හරි ගියාද? මේ රටේ ආර්ථිකය මුදල් ඇමති හැටියට ඊට කලින් උපදේශක හැටියට කඩා බිඳ දාලා විනාශ කළා මිලියන 21ක් වෙච්ච මිනිසුන්ගේ ආත්ම ගරුත්වය සහ ජීවිත විනාශ කරපු මිනිහා පළාතුරුකක් වෙන්න කොහොමද? පුළුවන් නම් එහෙම පළාතුරුකක් න යන්න කෙනෙකු පාරක තනියෙන් ඔය ආරක්ෂාව නැතුව අලපවන්න මයෝකවන්න කියන නායකයෝ එක වරප්‍රසාදයක් අයින් කරගෙන තියෙනවා. තමන්ට තියෙන වාහන වලින් එකක් අඩු කරගෙන තියෙනවා. තමන්ගේ ඇමති ආරක්ෂකයන්ගේ එක එක කෙනෙක් අඩු කරලා තියෙනවා. තමන්ගේ නිල නිවාස අඩු කරගෙන තියෙනවා. තමන්ගේ පඩියෙන් කුරසක් අඩු කරගෙන තියෙනවා. මේ පෙන්ෂන් එක අඩු කරගෙන තියෙනවා. තමන්ගේ නෑදෑය හොරගම් කරන එක අඩු කරලා තියෙනවා. මුකුත් නැහැ. දැන් රනිල් වික්‍රමසිංහ ආවිලා එයාගේ යාළු මිත්‍රෙන්ට බෙදා ගන්න හැන්දාරක් තියෙන්නේ නැහැ. අගමැති කෙනෙක් පත් කරගන්නේ ජනාධිපති පත් කරින් කෙනෙක් පත් කරගන්නේ කැබිනට් ඇමති කෙනෙක් පත් කරගන්නේ රටේ මිනිස්සුන්ට මහා අර්බුදයක් තියෙන මෙන්න මහා භයානක තත්ත්වයක් වෙනවා හැංගියල්ල බේරියල්ල රට ඇතර දාලා ඵලයල්ල කියන එක නෙවෙයි. ඒ නිසා පාලකයෝ රට බය කරන්න එපා. මේ රටේ එහෙම ආහාර අර්බුදයක් එන්නේ නැහැ. බඩකින්නේ මැරෙන්නේ නැහැ. අනේ ම අපිට කීයක් හරි දෙන්නකෝ. අපි ඕක පස්සේ ගෙවන්නම්කෝ. ඕගලන්ට දූපත්ද ඕනේ. ඕගලන්ට ගහකොළද ඕනේ. ඕගලන්ට කොයි වගුරු බිමද ගොඩ කරන්න ඕනේ. ඕගලන්ට කපන්න ඕනේ සිංහ රාජ වනාන්තරයේද එහෙම නැත්නම් කඩන්න ඕනේ සීගිරි ගලද කියලා තමා ප්‍රශ්න කරන්නේ අපේ පාලකයෝ. රටේ මූලික දැවැන්තම ප්‍රශ්නයක් බවට පත්වලා තියෙන තෙල් ගෑස් විදුලිය මේ බෙහෙත් මේ ටික ලබා දෙන්න මැදිහත් වීම. ඉතින් ඒ සඳහා මැදිහත් වීමක් තමයි ජනතාව බලාපොරොත්තු වෙන්නේ. හැබැයි අගමැතිවරයත් ආණ්ඩුවත් 21 වෙනි සංශෝධනයක් කරේ තියාගෙන දකලා නම් මේ මිනිස්සුන්ට මේ ප්‍රශ්න අමතක කරන්න. අපිට දැන් තේරෙන දේ තමයි ඔය 21 වෙනි සංශෝධනයට විරුද්ධ කට්ටිය වාදන්නේ ජනාධිපතිතුමා තමයි. 21 වෙනි සංශෝධනයට පක්ෂ කට්ටිය හදන්නේ ජනාධිපතිතුමාම තමයි. 21 වෙනි සංශෝධනය කියලා කියන්නේ ඒකේ පිටිපස්ස යන්නේ අර එළුවගේ මොකක් දෙකක් වැටෙන්නකම් පිටිපස්සෙන් යනවා වගේ තමයි. දැන් කට්ටියම ඒකේ පිටිපස්සේ දුවනවා.
පලාත් පාලන මැතිවරණයේ මාර්තු මාස පැවැත්වීමට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා එකඟතාවය පළ කර තිබෙනවා. ඒ ඊයේ පක්ෂ ලේකම්වරුන් සමග පැවති සාකච්ඡාවකදී. මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂ ලේකම්වරු අතර සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ රාජකීය පිහිටි මැතිවරණ මහලිකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාවෙන් අනතුරුව දේශපාලන පක්ෂ මහලිකම්වරුන් මාතීට මෙලෙස අදහස් පළ කළා. යෝජනා 28ක් ඉදිරිපත් කර ඇති බවත් ඒ යෝජනා 28න් යෝජනා 4ක් ඉදිරි මැතිවරණයට පෙර ඉෂ්ට කළ යුතුයි කියන කාරණේ තමයි සාකච්ඡා කරේ. විශේෂයෙන්ම වුන් අවධාරණයට ලක් කරා කිසියම් ඡන්දදායකයෙකු මැතිවරණයට ඉදිරිපත් වුණාට පස්සේ ඒ මැතිවරණ නියෝජිතයා දූෂිත ක්‍රියාවක් කරොත් එහෙම එම මන්ත්‍රී ධූරයේ ආපසු කැඳවා ගැනීමට අදාළ කාරණාව ඉතාම වැදගත් කාරණාවක් ලෙස මෙතන සාකච්ඡා කරා. ලබන අවුරුද්දේ මාර්තු මාසයේ ඇතුළත මෙම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව කිව්වා. රීකෝලින් අපි ඒකට සම්පූර්ණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියට අපි සහයෝගය දෙනවා. මැතිවරණ කොමිසම පැහැදිලිව කියනවා ඒ අය නියමිත කාලයට මැතිවරණ පැවැත්වීමේ තීන්දුවකට එකඟයි. මෙව නිකන් කටින් බතල හිරුණේ නෙමෙයි, මෙව ක්‍රියාවට නම් ඕනන් කියන එක තමයි අපි ප්‍රකාශ කරන්නේ. අවධාරණය කළ කාරණයක් තමයි ඡන්ද ලියාපදිංචිය සඳහා ස්ථාවර ලේඛනයක් පවත්වා ගැනීමේ වැදගත්කම අවමසෙන් වසර 10කටවත් සඳහාවත් යම් ස්ථාවර ලේඛනයක් පවත්වා ගත යුතුයි. මොකද වාර්ෂිකව වැය වෙන විශාල මුදල් ප්‍රමාණයක්. ඒ වගේම අපි මේ වෙනකොට විශාල අර්බුදයක ඉන්නවා අරමුදල් පිළිබඳව, ඒ වගේම කොළ පිළිබඳව. ගරු සභාපතිතුමාට ලිඛිත ලිපියක් බාර දුන්නා. පක්ෂ පාට වර්ණ ભેදකින් තොරව සියලු දේශපාලන පක්ෂවල මුදල් විගණනය කරන්න කියලා. දේශපාලන පක්ෂවලට සමහර සල්ලි එන ක්‍රමේශයන්ට ඕන. පාර්ලිමේන්තුවේ මැතිවරණයක් දැම්ම කතා කරේ නැහැ. පොහොට්ටුවේ මහලේකම්තුමා නම් ඉල්ලා සිටියා සියලු අර ඝාතනී විකි ගෙවල් ගිනිගත් අයගේ සේවල් මැතිවරණ සභාපතිතුමාගේ නායකත්වයෙන් අදාළ යම් යම් ස්ථානවලට ලියලා මේවා දැනුවත් කරන්න කියලා. ඉතින් ඇත්තම ත්‍රිවිධ හමුදා පොලිසිය ඔක්කොම ආරක්ෂා විතියේ සේනාධිනායක ගෝඨාභය රාජපක්ෂට ඉතින් දැන් මේතුමාලා මොනා කරන්නද? මේ රටේ ආරක්ෂාව නැහැ කියලා ආපු ආණ්ඩුවට බැරුණා. ඒගොල්ලන්ගේ මන්ත්‍රීවරු ආරක්ෂා කරන, ඒගොල්ලන්ගේ නිවාස ආරක්ෂා කරන්න. ඒකට කොමිෂන් සභාව වගේ කියන්න උවමනාවක් නේ. තමාලාම කරගත්ත වැඩක් උක. තමුන් කරපු වැරදි වලට තමුන් දඬුවම් නෙකුණ එච්චරයි. විදෙස් ගමන් බලපත්‍ර සඳහා ඡායාරූප ලබා ගැනීමට රජයෙන් අනුමත කරන ලද පරිගණක මෘදුකාංග ක්‍රියාවිරහිත වී ඇති බව සමස්ත ලංකා වෘත්තීය ඡායාරූප ශාලා හිමියන් පවසනවා. මේ හේතුවෙන් ඡායාරූප ශාලා හිමියන් මෙන්ම විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට සිටින ජනතාවද දැඩි අපහසුතාවයට පත්ව ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. අපි දැන් පාරිභෝගිකයෙක් අපි ළඟට ආවට පස්සේ අපිට ඒ සේවාව ලබා දෙන්න බෑ. සමහර වෙලාවට කීප වතාවක් උත්සාහ කරනවා. අපේ කාලය, අපේ පාරිභෝගික කාලය, අපේ සීලුම දේවල් මේ සඳහා කැපෙන්න වෙලා තියෙනවා. අපි ප්‍රතිඵලය ගත්තම නිල්, තීරුමක් නැතුව කාලය විතරක් රස්තියාදු වෙලා තියෙනවා. සීලුම ආර්ථික ගහිකම් යටතේ යන්තම් හෝ දිවිය රැකගන්න හැකියාව ලැබුණේ මේ වගේ පොඩි පොඩි මේ සේවාන් සඳහා. නමුත් ඒකත් වැප්ටයිකේ අඩුපාඩු නිසා මේ දැන් ඒකත් පිළිහිලා තියෙන වෘත්තීය චාරිපු සිලිපින්ගේ ප්‍රධානම ජීවන මාර්ගේ වෙලා තිබුණේ මේ පාස්පෝර්ට් එක 100%ට 300%කින් විතර කැමරා පන්න ගණන් ගිහිලා තියෙන. මේ සොෆ්ට්වෙයාර් එක හරියාකාර ක්‍රියා කරන්නේ නැතිවීම ගැන මේ රටේ මං හිතන්නේ විදේශ ගමන් යාමට බලාපොරොත්තු වෙන 75%කටත් වැඩි ප්‍රමාණයක් අද විදේශගත වෙන්න බලාපොරොත්තු වෙනවා. ඔවුන්ට පාස්පෝර්ට් එක හදාගන්න මේ මෘදුකාංගයේ තියෙන අපහසුතාවය නිසා ඒක බත්තර මුල්ලට විතරක් සීමා වෙලා මෙවැනි කරුණු මං හිතන්නේ මේ රජයේ සිස්ටම් චේන්ජ් එකක් ඉල්ලනවා අපේ ජනාධිපතිතුමා. අපි කිසිම රජයකට ගිය රජයටවත් මේ රජයටවත් පක්ෂපාතික මොනම විදිහකින් ඔවුන්ගෙන් යම් දෙයක් බලාපොරොත්තු නොවෙච්ච පිරිසක් මේ අරගලයකින් තොරව මං හිතන්නේ මේගොල්ලන්ට හිතනවා ඇති මේක විසඳුමක් ලබා දෙන්න බෑ කියලා. අරගලය නම් මේගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ අපි අරගලයට යන්න සූදානම්. මීළඟ පියවර මං හිතන්නේ අරගලය වෙන්න පුළුවන්. දැන් කැමරා බඩු අපි ගත්තේවට අපිට ගෙවීම් කරගන්න විදියක් නැහැ, කඩකුලි ගෙවා ගන්න විදියක් නැහැ. එතකොට එවැනි තත්ත්වයක් වෙනකොට අපේ දරුවන්ට අපි කන්න බොන්න කොහොමද දෙන්නේ? රජය රැකියාවක් කරන කෙනෙකුට යම් වැටුපක් ලැබෙනවා. නමුත් අපිට අරගලයෙන් නම් එත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. යළිත් හමුවෙමු මධ්‍යාහන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.